ඉන්න තැනක ඉඳන් ඔන්ලයින් ඉගෙන ගන්න ඔන්ලයින් උගන්නන්න හොඳම පලටෆෝර්ම් එක 100%ක් ෆ්‍රී පලටෆෝර්ම් එක බිට්පේපර් දැනගන්න එකතු වෙලා ඉන්න. හරි, අපි මුලින්ම Google එකට ගිහිල්ලා ගහනවා bitpaper.io කියලා. මේ තමයි bitpaper එකේ home page එක. හරි, එතන තියෙනවා sign in කියලා එකක්. හරිද? එතන sign in නුත් තියෙනවා, create paper කියලා එකකුත් තියෙනවා. ඒකට create paper කිව්වහම නිකම්ම ඔයාලට session එකක් හදන්න පුළුවන්. හැබැයි sign in ගියාම එතන තියෙන features ඔයාලට use කරන්න පුළුවන්. ඒ හින්දා අපි sign in ගිහිල්ලා බලමු. හරි, එතන අහනවා login එක login වෙන්න Gmail වලින්ද Facebook වලින්ද නැත්නම් normal email එකකින්ද කියලා. අපි අලුත්ම account එකක් හදමු. ඒකට අපි sign up වෙමු. ඒක Gmail, Facebook, email කියලා තුනක් තියෙනවා. මම use කරන්නම් Gmail කියන එක. එතන මම අලුත් එකක් හදන්නම්. පොත් මේ ඊමේල් ටිකයි පාස්වර්ඩ් ටිකයි දෙන්න. එතකොට හරියනවා. හරි, දැන් අපි ඉන්නේ අලුත් account එකක. එතන my papers කියලා එකක් තියෙනවා. අපි ඒකට දැන් යනවා. හරි, ඒකට ගියාම දැන් ඔක්කොම his තියෙන්නේ. දැන් මෙතන තියෙනවා මේ search by name or tags කියලා එකක්, any tag. ඒ කියන්නේ මෙතන දැන් හිතන්නකෝ ඔයාලට classes 5-6ක වැඩ තියෙනවා කියලා. එතකොට මෙතන papers save කරද්දී මේ tags දාලා save කරන්න. එතකොට ඔයාලට කවදා හරි ආයි ගද්දි ලේසියෙන් ගන්න පුළුවන්. මේක තමයි tags වලින් කරන්නේ. ඒ කියන්නේ දැන් හිතන්නකෝ සමන් කියලා ළමයට class කරනවා කියලා ඔක්කොම papers ටික tag කරන්න, නම ගහන ගමන් tag කරන්න සමන් යටතේ. එතකොට ඔයාලට ඉක්මනට හඳුන ගන්න ලේසි. ඒක තමයි මෙතන තියෙන ලොකුම feature එක. හරි, අපි දැන් paper එකක් හදලා බලමු. එතනින් මෙතන තියෙනවා create paper කියලා, ඒක ගන්න. ඒක අරගෙන ඔයාට paper එකට නමක් දෙන්නයි පුළුවන්. අපි ගහමු test 1 2 3. හරිනේ. හරි, අපි බලමු මොකද වෙන්නේ කියලා. load වුණා. මෙතන තියෙනවා පොඩි introduction එකක්, video එකක් බලන්න පුළුවන්, tips තියෙනවා. ඔයාට ඕන නම් ආයි ගිහිල්ලා බලන්න පුළුවන් මේ මොනවාද මේ තියෙන්නේ කියලා. user manual එකක් තියෙනවා. ඕකේ, පීවරෙන් පීවර මොනවද කරන්න ඕනේ, මේ keyboard shortcuts තියෙනවා, tools මොනවද කියන එකයි, ඔක්කොම ඩයග්‍රම්ස් කොහොමද පාවිච්චි කරන්නේ, අරවා මේවා ඔක්කොම මෙතන තියෙනවා. එතකොට මේක මේකෙන් ඔයාට සෑහෙන දෙයක් ඉගෙන ගන්නත් පුළුවන්. අපි ඒක ක්ලෝස් කරමු. ඒක ආයි ගන්න හැටිත් මම කියලා දෙන්න. දැන් අපි බලමු මොනවද මෙතන තියෙන්නේ කියලා. හරි, එතකොට මුලින්ම අපි මෙතනට යන්කෝ. මෙතන තියෙනවා එක කියලා. ඒක කියන්නේ මේ තමයි පළවෙනි paper එක, page එක. හරි, එතකොට මෙතන ඕන නම් ඔයාට ඒක delete කරන්න පුළුවන්, තව එකක් add කරන්න පුළුවන්, duplicate කරන්න පුළුවන්. ඒ කියන්නේ ඒ පිටුව එහෙමම ගන්නත් පුළුවන්. අපි මෙතන නිකන් arrows එක බොබු ගාම නිකන් 1 2 3 කියලා හැදෙනවා. ඔයාලට තේරෙනවා නේද? දැන් මම මෙතන 1 කියලා ලියන්නම් දැනට. මේක දැන් 2. එතකොට මේක 3. එතකොට මේක 4. හරි. එතකොට මේ තියෙන 1 2 3 4. හරිනේ? හරි. එතකොට දැන් ඕන නම් ඔයාලට මේ 2 එක ගෙනල්ලා උඩින් දාන්න පුළුවන්. එතකොට මොකද උනේ? දැක්කද? 2 එක තමයි දැන් 1 වුනේ. එතකොට මේ 2 එක 1 වෙලා තියෙනවා. හරි, එතකොට 2 1 3 4, දැක්කනේ. එතකොට ඕනනම් 3 එක ගෙනල්ලා උඩින් දාන්න පුළුවන්. එතකොට ඒක තමයි එක වෙන්නේ. හරි, එතකොට මේ වගේ ඉග්මන්ට් පේජස් එහෙට මෙහෙට කරගන්නත් ඔයාලට පුළුවන්කමක් තියෙනවා. හරි, එතකොට ඒක හරිනේ. හරි, එතකොට අපි බලමු මේ පැත්තේ මොනවද තියෙන්නේ කියලා. මේ බලන්න, මේකේ තියෙන වටිනම දේ ඔයාලට ඕන පාටකට මේක ගෙනියන්න පුළුවන්. තේරුණා නේද? ඕන පාටකට විතරක් නෙමෙයි, මේ බලන්න ඔයාලට ඕන තරම් මේ today මහත වෙනස් කරගන්නත් පුළුවන්. දැන් අපි බලමු මම හරි ලියලා මේ A B C. හරි, එතකොට දැන් 2D වෙනස් කරලා අපි නබි තව ටිකක් වෙනස් කරමු. එතකොට ඔයාට කැමති මහතකින් මේ වැඩේ කරගෙන යන්න පුළුවන්. අපි ඕන්න පාට වෙනස් කරලා බලමු. මේ පාටක් දාලා පොඩ්ඩක් මහත වෙනස් කරලා නැති දෙනානේ. එතකොට ආට ඕන විදිහකට මේ වැඩේ කරගෙන යන්න පුළුවන්. හරි, එතනම තියෙනවා ඉරේස කියලා. එතකොට මේ ඉරේසරේ සයිස් එක තමයි එතනින් වෙනස් වෙන එක, සරලයිනේ කාරණේ. එතකොට ඉරේසරේ ගන්න හැටි මම පස්සේ කියලා දෙන්නම්. එතකොට ඒ ටික තමයි මෙතන තියෙන්නේ.
කලසලින් හරි. එතකොට ඊළඟට තියෙනවා පෙන්, පෙන් එක. එතකොට මේ පෙන් එක තමයි මේ මම පාවිච්චි කරන්නේ. එතකොට ඕනම තුඩක් තුඩේ මහතකින් එතකොට ඕනම පාටකින් ඔයාට මෙන්න මේ පෙන් එක පෙන් එක යූස් කරන්න පුළුවන්. හරි, පෙන් එක ගැන කියද්දි මතක කරන්න ඕනේ, දැන් මම නම් මෙතන දැන් මේ ලියන්නේ මවුස් එකෙන් නෙමෙයි, මගේ ළඟ තියෙනවා මේ ඩිජිටල් පෙන් එකක්. මම ඒක තමයි යූස් කරන්නේ. ඒක තමයි සාමාන්‍යයෙන් අපිට හොඳ මේ වගේ වැඩක් කරන්න මවුස් එකෙන් කරනවට වඩා. හැබැයි මවුස් එකට හුරු වුණොත් ඒකත් ප්‍රශ්නයක් නෑ. මම පස්සේ ලින්ක් එක දාන්නම් මම මොකද්ද මේ යූස් කරන ඩිජිටල් පෙන් එක කියන එක. හරි, එතකොට එහා පැත්තේදී මෙතනම තියෙනවා මේ පැන්සල උඩ රූලක්. එතකොට මේ රූලෙන් රූලෙන් ඉතින් කරන්නේ සාමාන්‍ය ඉරි අඳින එක නෙමෙයි පේනවනේ. හරි, අපි ඊළඟ පිටුවේ මේ ගන්නේ දැන් වාට ඉරි ගහ ගන්න පුළුවන්. දැන් මේ පාවිච්චි කරන්න අපි නිල්ප. එතකොට අපිට පාට වෙනස් කරලා ඕනනම් ඒ ඉරි ගහ ගන්නත් පුළුවන්. හරි, දැක්කද අර මහතින් තමයි වදින්නේ. එතකොට අපි මහත අඩු කරමු. මහත අඩු කරොත් වාට ඒ මහතට තමයි ඉරි වදින්නේ. හරි හරි, එතකොට පොඩි කාරණයක් කියනොත් දැන් හරි කෙලින් ගහ ගන්න ඕන shift එක ඔබලා, shift එක ඔබලා ගහ ගන්නත් පුළුවන්. හරි, අපි බලමු තව ටිකක්. මෙතන තියෙනවා මේ තියෙන මං කිව්වේ අර eraser එක. එතකොට වාඩ මේ eraser එක යූස් කරලා erase කරගන්න පුළුවන්. හරි හරි, නැත්තම් erase කරන්න කම්මැලි නම් වාඩ පුළුවන් මෙන්න මේ click කරලා delete කරන්න. මේ සාමාන්‍ය අම්මයි තියෙන ඕනනම් මෙහෙම ඔක්කොම ඇදගෙන ඇවිල්ලා එකපාර click කරන්නත් දාන්න පුළුවන්. තේරුණා නේද කතාව? හරි, නැත්තම් මේ ක්ලික් කරලා වාට ඕන එකක් මෙහෙම ඕන තැනකට ඇදගෙන ඇවිල්ලා දාගන්න පුළුවන්. තේරුණා නේද කතාව? හරි, ඊට පස්සේ මේ පෑන් කියලා එකක් තියෙනවා. ඒකෙන් කරන්නේ ඇත්තටම මේ page එක මෙහෙට මෙහෙට ගෙනියන එක. හරිද, මේ මේ page එකේ තියෙන විශේෂත්වය තමයි වාට පේනවත් දන්නේ මේක කිසිම මේ මායිමක් නැහැ. ඒ කියන්නේ ඔයාට ඕන තරම් මේක පාවිච්චි කරන්න පුළුවන් එහෙට මෙහෙට. තේරුණා නේද කතාව? හරි, එතකොට ඕන රූපයක් ඕන රූප සටහනක් දාගෙන ඕන තරම් එහෙට මෙහෙට ගිහිල්ලා මේ වැඩේ ගොඩ දාගන්න පුළුවන්. හරි හරි, ඊළඟට තියෙන shapes. shapes වලට ගියාම ඔයාට ඕන නම් අර මං කිව්වා වගේ මොනවද මේ shift එක ඔබලා ඕන ලස්සන angles වලට යන්න පුළුවන්, නැත්නම් ඔහෙද අඳින්නත් පුළුවන්. එතකොට එතනත් මේ පේනවට දන්නේ දැන් අපි today size එකයි පාටයි මෙව කරලා තියෙන්නේ, ඒ හින්දා තමයි මෙහෙම ඇඳෙන්නේ. දැන් අපි ඕන නම් වෙනස් කරලා බලමු. එතකොට ඒ අනුරූපව තමයි ඒක ඇඳෙන්නේ. තේරුණා නේද කතාව? හරි, එතකොට මෙන්න මෙතන තියෙන mark එක toggle shape library කියලා එකක් තියෙනවා. ඒක ඔබපුවාම වාට වෙන වෙන shapes උත් ඕන දෙකක් ගන්න පුළුවන්. දැන් පේනවනේ. එතකොට ඒක ඇඳෙන්නේ මේ අර අපි දැනට select කරලා තියෙන එකෙම තමයි. තේරුණානේ? හරි, ඒකත් shift එක ඔබපුවාම අපිට ඕන විදිහකට ඇඳ ගන්න පුළුවන්. එහා පැත්තේ තියෙන්නේ add text කියන එක. එතකොට වාට මේ ඕන තැනක click කරලා ලියන්නත් පුළුවන්. පාට වෙනස් කරමු පොඩ්ඩක්. හරි, මේ දැන් ඔක ලියලා ඉවරයි. ඕනනම් done කරන්න පුළුවන්, නැත්නම් වෙන තැනක click කරලා ලිව්වා. හරි, එතකොට මෙතනින් වාට එවෙලෙම font එක size එක වෙනස් කරන්න පුළුවන්. මේ මේකේ තියෙන විශේෂත්වය තමයි දැන් ඔය විශේෂයෙන්ම maths science කරන teachers වැදගත් ළමයින්ට වැදගත් වෙන එකක් තමයි මෙන්න මේ symbols. මේ ගොඩක් ග්‍රීක අකුරුයි අපිට දිනදා භාවිත වෙන අනිත් symbols මෙතන තියෙනවා. ඒක ඉක්මනටම ගන්න පුළුවන්. හරි, පේනවනේ. දැන් මේ තියෙන lambda mu pi ඕන එකක් ගන්න, omega alpha beta ඕන එකක් ගන්න පුළුවන්. අරගෙන ඩන් කරන්න පුළුවන්, නැත්තම් ඒක එහෙමම ඔන්නම එන්ටර් ගහලා අපිට ඕන තැනින් කඩා ගන්න පුළුවන්. ඒක සරල කාරණයක්නේ. හරි, එතකොට මේ තමයි මේ යට පේළියේ තත්ත්වය. අපි බලමු මේ වම් පැත්තේ තියෙන එකෙන් මොනවද කරන්න පුළුවන් කියලා. හරි, මේ වම් පැත්තේ තියෙන්නේ අපිට මෙතන විශේෂයෙන් මොන වෙන ටික බලමු මොනවද කියලා. මේ යට ඉඳන් බලමු. යට තියෙන toggle menu, ඒ කියන්නේ menu එක තියෙන්නේ. හරි, menu එකේ තියෙන දේවල් ටික බලමු. my papers කියන්නේ මොකද්ද? මං කිව්ව අර අපි මුලින්ම හිටියේ අපි දැනට save කරලා තියෙන ඔක්කොම papers ටික රායන්න ඕන නම් මේ my papers ගන්නයි තියෙන්නේ. හරි, එතකොට new paper එකක් ඕන නම් එහෙමයි මේ paper එකේ save කරන්න පුළුවන්. ඒ කියන්නේ my papers වලට save කරන්න පුළුවන්. මෙතන තියෙන විශේෂම එක තමයි මේ bit paper වල තියෙන විශේෂම එක තමයි මොකද්ද? create pdf. ඒ කියන්නේ අපි මේ කරන ඔක්කොම ටික අපිට පුළුවන් මේ එක click එකකින් මොනා කරන්නද PDF එකක් කරන්න. එතකොට වාට ඒ PDF එක ඕන නම්
ආයි සෙෂන එකට ආපු ළමයින්ට රිෆර් කරන්න දෙන්නත් පුළුවන්, නැත්තං ඇබ්සන් ළමයින්ට මේල් කරන්න පුළුවන්. ඒ වගේ නැත ඔයාට තියාගන්න පුළුවන් හදිස්සියකට. ඒ වගේ ඕනම වැඩකට මේ PDF එකට කන්වර්ට් කරන එක කරගන්න පුළුවන්. මේක තමයි බිට්පේ වල තියෙන ලොකුම ෆීචර් එක, ක්‍රියේට් PDF. අපි පස්සේ කරමු මේක ඉවරුනම් පස්සේ සෙෂන් එක. එතකොට ක්ලියර් බෝඩ් දාපුහම මේ මුළු ඔක්කොම බෝඩ් එක එකපාර ක්ලියර් කරන්නත් පුළුවන්. ටොගල් ෆුල් ස්ක්‍රීන් කියන එක බලමු. ටොගල් ෆුල් ස්ක්‍රීන් එක ඕන වෙයිවාට කියන්නේ පේනවනේ මුළු ස්ක්‍රීන් එකටම මේක එනවා. එතකොට කියන්නේ ස්පේස් එක තව වැඩි වෙනවාට උගන්නන්න height tool bars. එතකොට මේ යට තියෙන ඔක්කොම tool bars ටික අයින් වෙලා යනවා. එතකොට තව ස්පේස් එක ඉතුරු වෙනවා වැඩ කරගෙන යන්න. shortcut map එකේදී ඔයාට මේ shortcuts එක මොනවද කියලා බලා ගන්න පුළුවන්. ඔයාට ඉක්මනටම කරගන්න ඕන නම් වැඩ. අර මේ තියෙන්නේ අපේ අර user guide එක. ඔයාට ඕන එකක් ආයි ආයි බලා ගන්න පුළුවන් කොහොමද කරන්නේ, මොනවද වෙන්න ඕනේ, මේ shortcut keys මොනවද, කොහොමද calls ගන්න, collaborate කරන්න කොහොමද, මේ හැමදේම මෙතන තියෙනවා. ඊට පස්සේ ඔයාට මොකක් හරි glitch එකක් මොන හරි technical failure එකක් આવොත් report කරන්න පුළුවන්, contact වෙන්න පුළුවන් ඒගොල්ලොත් එක්ක. Facebook community එකත් එක්ක set වෙන්නත් පුළුවන්. හරි. ඒ menu එක අපි බලමු. ඊළඟට තියෙන්නේ collaborate. Collaborate කියන්නේ ඔයාට පුළුවන් මෙන්න මේ paper එක කාත් එක්ක හරි collaborate කරන්න. ඒ කියන්නේ specially වාගේ ළමයින්ට. එතකොට මේක copy කරලා කොහේ හරි WhatsApp group එකේ හරි නැත්නම් email එකක් එක්ක මේක යවුවාම ඇති. එතකොට ඒ link එක click කරපුවාම කෙලිම මෙන්න මේ session එකට යාට එන්න පුළුවන්. ඒක මෙච්චර හරි ලේසි මේ bitpaper use කරන එක. මේ link එක හැබැයි විශේෂ මේම මතක තියාගන්න ඕනේ, මේ link එක කවදාකවත් කල්ලිකුත් වෙන්නේ නැහැ. ඒ කියන්නේ තව මාසෙකින් වුණත් මේ link එක click කරොත් මෙන්න මේ session එක යාට බලා ගන්න පුළුවන්. තේරුණා නේද? තව මේක තමයි bitpaper වල තියෙන තව විශේෂත්වයක්. ඊළඟට තමයි මේකේ තියෙන විශේෂම දේ මොකද්ද? calls ගන්න පුළුවන්. මේ calls ගන්නකොට අපි දන්නවා audio calls ගන්නත් පුළුවන්, video calls ගන්නත් පුළුවන්. හරි. එතකොට ඒක ගුරුවරයාගෙන් ගුරුවරයාට පන්තියෙන් පන්තියට වෙනස් වෙනවා. ඒ කියන්නේ ඕන නම් audio call ගන්න පුළුවන්, නැත්නම් video calls ගන්නත් පුළුවන්. මම දැන් එකක් aran පෙන්නන්නම් කොහොමද මේකේ හැසිරීම කියන එක. හරි. මම දැන් මගේ අනිත් කම්පියුටර් එකෙන් මේ link එකෙන්ම log වුණා. ඔයාලට පේනවද නැහැ විශේෂ දෙයක් වුණා. මොකද්ද? මෙන්න මේ border එකක් ආවා නේද? හරි. මේ බෝඩර් එකේ තේරුම මොකද්ද? ඒ කියන්නේ මගේ දැනට තියෙන දැන් කලින් මොකද උනේ මගේ ලැප් එක 15 inch ලැප් එකක්. එතකොට ඒකේ මම unlimited use කරපු එක මොනවා වුණාද දැන් මේ මෙතන වැටෙනවා මේ smaller screen size. ඒ කියන්නේ මොකද්ද? මගේ අනිත් එක MacBook එකක්, ඒක 13 inch එකක්. එතකොට ඒ හින්දා ඒකට හරියන්න space එක හැදෙනවා. මේක ඇත්තටම විශේෂම කාරණේ තමයි මේක. එතකොට teacher උගන්වද්දි මේ එයා හොඳට මේක මතක තියා ගන්නවා. මොකද මේකෙන් එළිය එළිය නෙවුවා අර පොඩිම size එක තියෙන screen size එක තියෙන එක්කෙනාට පේන්නේ නැති හින්දා. එතකොට මේකත් තව විශේෂත්වයක්. ඒ කියන්නේ එන්න එන්න දැන් ඒ කියන්නේ ඉන්න පොඩි මෙක් කෙනාට පේන විදිහට තමයි එතකොට වැඩේ ගෙනියන්නේ ගුරුවරයා වුණත්. එතකොට මේකත් මාර ලොකු වාසියක්. හරි, අපි බලමු මොකද උනේ කියලා. දැන් අපි යනවා toggle communication panel කියන එකට. හරි. එතකොට වාට අනිත් එක පේනවද දන්නේ මෙන්න මෙතන මේ තව පැන්සලක් ඇවිල්ලා තියෙනවා. මොකද්ද මේ තව පැන්සලක් ඇවිල්ලා තියෙන්නේ? ඒ තමයි මගේ අර අනිත් access එක. එතකොට වාට තේරුණාද දන්නේ දැන් ළමයි 10ක් හිටියොත් වාට මෙහෙම පැන්සල් 10ක් බලාගෙන වල කීයක් online ඉන්නවද, ඒගොල්ලෝ මොනවද කරන්නේ, ඒ වගේ කාරණා බලා ගන්න පුළුවන්. හරි. දැන් මෙන්න මෙතන දිනන start call කියලා එකක්. මම ඒක ඔබන්නයි යන්නේ. ඒක ඔබපුවාම විශේෂයෙන්ම මෙන්න මේ අහන කාරණේ තමයි මොකද්ද? use your microphone, use your camera. මතක තියාගන්න මේ දෙකම allow කරන්න ඕනේ. මොකද මේ camera එකයි microphone එකයි දෙකම එකපාර allow කරන්න ඕනේ. මේ ඔව් camera එක allow කරා කියලා එකපාර on වෙන්නේ නැහැ. ඒක ඇතුලෙන් ඔයාට disable කරන්න පුළුවන්. මේ allow කරන්නේ Google Chrome එක දැන් මම use කරන browser එකට. හරි. මේ තියෙන්නේ දැන් ඔන්න call එක set වෙලා ඉවරයි. මේ hang up කියන්නේ call එක cut කරන්න ඕන. දැන් මෙන්න මෙතන තියෙනවා buttons දෙක තුනක්. මේ දැන් මේ පෙන්නන්නේ ඇත්තට මාව. හරි. මගේ මේ ප්‍රධාන එක. එතකොට මගේ අනිත් එකෙන් මට එනවා other people are in a call join them කියලා. එතකොට ඔයාලට පේනවද දන්නේ? දැන් එතකොට මේ මගේ එක විතරයි. මට දැන් මගේ අනිත් MacBook එකේ තියෙන එක පේන්නේ නැහැ. එතකොට මම ඒක පොඩ්ඩක් ඉන්න join call වෙලා ඉන්න. හරි. දැන් ඔයාලට පේනවද දන්නේ නැහැ. කොටු දෙකක් පේනවා. හරි. මේ යට තියෙන්නේ මගේ කොටුව. මේ එලි මේ උඩ තියෙන්නේ අර අනිත් එක්කෙනාගේ කොටුව. එතකොට ඔයාලට පේනවද දන්නේ නැහැ. මෙන්න මේ අපි දැන් බලමු මෙන්න මේ ලකුණු මොනවාද කියලා. හරි.
හරි එතකොට මේ pin to top කියලා තියෙනවා. ඒ කියන්නේ ඔයාට පුළුවන් ඔයාගේක උඩට දාන්න. එතකොට මෙතන තියෙනවා maximize කරන්න. ඒ කියන්නේ මේ කොටුව ලොකු කරන්නත් පුළුවන්. දැන් බලමු ඒ කොටුව ලොකු කරපුවාම යාගේ රූපේ විතරක් ඔයාට බලා ගන්න පුළුවන්. ඔය webinars වගේ කරනවා නම් 1 to 1 face call face time වගේ ඕන නම් ඔයාට ඒක ගන්න පුළුවන්. නැත්නම් අවශ්‍ය නැහැ. හරි එතකොට මෙතන තියෙනවා මෙන්න මේ ඉලක් symbols තුනක්. හරිද? දැන් මේ තියෙන මගේ එකනේ toggle microphone, toggle video, toggle screen sharing. ඒ කියන්නේ මොකද්ද? දැන් මේ තුනම disable කරලා තියෙනවා. ඒ කියන්නේ microphone එක මගේ disable වෙලා තියෙන්නේ. එතකොට ඒක මම කතා කරන වෙලාවට මම on කරපුවාම හරි. තේරෙනව නේද කතාව? අනිත් එක තමයි මේ video එක. එතකොට video එක මේක on කරපුවාම video එකත් on වෙනවා. තේරෙනව නේද කතාව? මෙතන තියෙනවා toggle screen sharing. ඒක තමයි විශේෂම feature එකක් මෙතන තියෙන bitmap එකේ. මොකද එතකොට ඔයාට පුළුවන් දැන් මේක මම on කරපුවාම මට පුළුවන් වෙන වෙන screen වල තියෙන එකක් පෙන්වන්නත් live. ඒ කියන්නේ මොකක් හරි video එකක් හරි මොකක් හරි වෙන දෙයක් පෙන්වන්න පුළුවන්. දැන් එතකොට ඔයාට හිතා ගන්න පුළුවන් දැන් එතකොට ළමයටත් තියෙනවනේ මේ වගේ එකක්. එතකොට ඔයාට පුළුවන් ළමයට කියන්න video sharing එක on කරන්න කියලා. එතකොට ඔයාට පුළුවන් එයාගේ screen එක මෙතන live බලා ගන්න. තේරෙනව නේද? එතකොට ගානක් එයා හදුවාම වැරදුනත් ඔයාට පුළුවන් පෙන්වන්න කියලා එතනින් බලා ගන්න. තේරෙනව නේද කතාව? හරි. එතකොට ඔයා මේ තින්නේ දැන් අර ළමයාගේ ගන්න. එතකොට ඔයාට පේනවද දැන් එතනත් ඔයාට ඔක්කොම බලා ගන්න පුළුවන්. මේ එයා දැන් මේ වෙනකොට mic එක off කරලා තියෙන්නේ. ආ මෙතන speakers off කරනවා කියන්නේ ඔයාට පුළුවන් speaker එක off කරන්න. ඒ ළමයාගේ. එතකොට ඔයාට ඒ ළමයා කියන දේ ඇහෙන්නේ නැහැ. මොකුත් ඇහෙන්නේ නැහැ. තේරෙන නේද කතාව? මේ වගේ හරි ලේසිය මේ වැඩේ කරගන්න පුළුවන්. තේරෙන නේද කතාව? සමහර ළමයින්ට මේ මයික් එකේ පොඩි පොඩි දෝෂ එනවා. එතකොට ඒ ළමයින්ට කතා ඇහෙන උනාට කතා කරගන්න බෑනේ. ඒ හින්දා මෙන්න මේ ෆීචර් එක භාවිතා කරන්න මේ දන්න තියෙන chat box එකක්. එතකොට මේ chat box එකේ ඔයාලට ඕන තරම් type කරන්න ඔයාලට පේනවා type කරන්න කවුද මොනවද වෙන්නේ කියලා. දැන් මම අනිත් එකෙන් ඕන ගන්න. රෝඩ් වේ නදන්නේ මේ ටයිප් කරද්දි අනිත් පැත්තෙනුත් ඔක්කොම ටික එනවා. හරි. එතකොට කවුද ගහන්නේ? දැන් හිතන්නකෝ දැන් ඔයා වැඩක් කවුරු හරි දැන් ක්ලාස් එක පාඩමක් කරගෙන යනවා කියලා. එතකොට ඒ ඇස්සේ පාඩම ප්‍රශ්නයක් අහන්න තියෙනවා නම් බාධා වෙනවනේ. එතකොට ඊට වඩා ලේසි මෙතන chat box එකේ ප්‍රශ්නේ අහන. එතකොට ළමයටත් ලේසි, ගුරුවරයාටත් ලේසි මොකක් හරි ප්‍රශ්නයක් කරන ගමන්ම බලා ගන්නත් පුළුවන්. තේරෙනව නේද කතාව? මේ bitpaper වල වාසි තමයි ওই ටික. මේ bitpaper වල තව වාසියක් තමයි මෙන්න මේ ෆයිල් අප්ලෝඩ් කියන එක. හරි. එතකොට ඔයාලට පුළුවන් ෆයිල් එකක් අප්ලෝඩ් කරන ගමන් මේ වැඩේ කරලා දෙන්න. මම ඒ කියන්නේ PDF එකක් වුණත්, image එකක් ඕන එකක් අප්ලෝඩ් කරන්න පුළුවන්. දැන් PDF එකක් අප්ලෝඩ් කරත් ඔයාලට ඒ PDF එක කෙලින්ම පිටුවෙන් පිටුව දිගහැරලා මෙතනට slides වලට ගන්නත් පුළුවන්. ඒ feature එකක් තියෙනවා. එතකොට මේ වගේ ගොඩාක් features තියෙනවා bitpaper එකේ. online classes වලට කියාපු platform එකක් තමයි bitpaper කියන්නේ. ලොකුවට login username password ආරවද මෙවද ඒව වැඩකුත් නැහැ. ලොකු technical knowledge එකක් ඕනෙත් නැහැ මේ වැඩේ කරන්න. පහසුයි. link එක share කරා වැඩේ කරගෙන ගියා. හරිම ලේසි. ලොකු බරක් නැහැ ඔළුවට වැඩේ කරගන්න පුළුවන්. audio calls, video calls, chat box ඕන එකක් තියෙනවා. file upload කරන්න පුළුවන්. pdf එකට export කරන්න පුළුවන්. ඒ වගේ ලොකු features තියෙනවා භාවිතා කරන්න. ඉතින් ඔගොල්ලෝ කොහොම හරි මේක යූස් කරලා වැඩ ටික හොඳට කරගන්න. ඔබට ජය වේවා.